එක දවසේ එකවර තිරගත වෙන චිත්‍රපට හතරක් තිබෙනවා අපේ ඉතිහාසයේ. ඒ මේ දෙසැම්බර් 14 වෙනිදා තිරයට එන චිත්‍රපට හතර. ඒත් එක් චිත්‍රපටයක් වෙන්නේ තාත්තා. තාත්තා චිත්‍රපටය පියෙකුගේ සෙනෙහස පිළිබඳ ගුණනැගුණු අපූරු පුවතක් කේන්ද්‍ර කොට ගත්තා. රත්නපාල එක් දරු පියෙක්. ඔහු ගමේ කුලිය වැඩ කරමින් ඉතාම අහිංසක ලෙස ජීවත් වෙන පුද්ගලයෙක්. කුලි වැඩ කරනවා කියන්නේ දුප්පත් පුද්ගලයෙක්. ඔවුනට රුවන් කියලා පුතෙක් ඉන්නවා. අගහිකකම් මැද වුණත් මේ රත්නපාල තමන්ගේ පවුල ඉතාම ආදරයෙන් හොඳින් බලා ගන්නවා. ඒ වගේම තමයි යුතුයකම් ඉෂ්ට කරගන්නවා. රුවන් ඒ වෙනුවට අවුරුදු 10ක් වයසයි. හැබැයි දඟ වැඩට බරයි. මේ දඟ වැඩ නිසාම තාත්තගේ උදහසටත් නිතර ඔහු ලක් වෙනවා. හැබැයි දරුවා යහමගට ගැනීම තමයි තාත්තාගේ අදහස. ඒ ඇරෙන්නට කිසි විටකත් එයින් තාත්තම තමයි හිතින් දුක් විඳින්නේ. මේ නිමාවක් නැති දඟ වැඩ හමුවේ මේ රුවන්ට එක වෙලාවකද තාත්තව නුරුස්සන ගතියක් ඇති වෙනවා. මේ තාත්තා ගැන ඇතිවෙන වෛරය නිසාම දවසක් තාත්තව අමාරුවේ දාන්නට මේ පුත්‍රයා කටයුතු කරනවා. මෙතනින් එහාට මේ ගැන කිව යුතු නැහැ. චිත්‍රපටයේ නැරඹුවාම මේ කතාව ඔබට දැක ගන්නට පුළුවන්. රත්නපාලට මොකද වෙන්නේ කියන කතාව. මේ චිත්‍රපටය නිර්මාණය කළේ ප්‍රසාද් සමරතුංග. සරසවියේ පුවත්පතේ හිටපු දක්ෂ මාධ්‍යවේදියෙකු ඔහු නිර්මාණය කරන ලද දෙවැනි චිත්‍රපටය මේ චිත්‍රපටය. ඔහු මේට පෙර 2019 අවුරුද්දේ ඉස්කෝලෙට මං ආවා කියන චිත්‍රපටය නිර්මාණය කරනු ලැබුවා. මේ චිත්‍රපටයේ නිෂ්පාදනය කළේ රුෂාන්ත විජේනායක. ඔහු මේ චිත්‍රපටය සමඟ නිෂ්පාදනයට එකතු වෙනවා. සමතිර රචනය සහ අධ්‍යක්ෂණය ප්‍රසාද් සමරතුංගගෙන්, කතා සංකල්පය සහ තිර රචනය ලලිත් වර්ණප්‍රියගෙන්, කැමරා අධ්‍යක්ෂණය සිසිකිරණ පරණවිතාන, සංස්කරණය ෂාන් අල්විස්, සංගීත අධ්‍යක්ෂණය දිනේ සුබසිංහ, ගීත ප්‍රබන්ධය වෛද්‍ය ෂානි ඇන්තනීගෙන්, ගීත ගායනා නලින් පෙරේරා සහ උපේකා නිර්මාණිගෙන්, ගායන සහායට කාව්‍ය සත්සරණ දෙව්මිනි ප්‍රනාන්දු, මලිත් සෙනෙත්, සංජීව පීරිස්, ක්‍රිෂාන්ත වරණකුල, ඇරන් ප්‍රනාන්දු, චමිත් සුරංග සහ දිනේෂ් සුබසිංහ දායකමින් සිටිනවා. මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය කළේ තරිඳු ඉලංගකෝන් සමඟ බෙන්තරගේ කමල් දේශප්‍රිය, කැමරා සහාය යසස්වී හෙට්ටිආරච්චි, මනෝජ් සම්පත්, කලා අධ්‍යක්ෂණය ගීතානි සෙනවිරත්නගෙන්, සහාය ප්‍රසන්න සූර්ය ආරච්චිගෙන්, අංග රචනය තාරක අධිකාරී සහාය ලසිත් බණ්ඩාර, ශබ්ද පරිපාලනය සහ ශබ්ද ප්‍රයෝග සසින් ගිම්හාන් පෙරේරා. මේ චිත්‍රපටයේ නිෂ්පාදන කල්පනාකරණය උපුල් නිශාන්තගෙන්, ඉංග්‍රීසි උපසිරැසි චම්පිකා දීපානි රණසිංහගෙන්, ඇයත් ප්‍රවීණ මාධ්‍යවේදිනියක්. පොලිස් නිල ඇඳුම් සැපයීම කීර්ති රංජිත් පීරිස්, අපේ සිනමාව හිටපු පොලිසිය ඉඳගෙනම රඟපාපු කීර්ති රංජිත් පීරිස්. චිත්‍රපටයේ තාත්තා හැටියට රඟපෑවේ කුමාර තිරිමාදුර. නිල්මිනි තෙන්නකෝන්, තිසෙව්, සත්සිල විජේනායක, ඕනෙලි හිමන්සි, කුයේෂා අනගි, සදෙව් වලිමුනි, උපුල් වීරසිංහ, රුෂාන්ත විජේනායක, සිනති අකිලා, කුමාර වඳුරැස්ස, රොහාන් පෝල්, සෙනෙත් දුක්කුඹුර, උපුල් නිශාන්ත, සුමිත් ගල්හේන, සනත් රත්නායක, සමන් කුමාර ගමගේ, විජිත් හේවා විතාරණ, උපේන්ද්‍රිකා රත්නායක, ලලිත් නවරත්න, නිශ්ශංක විජේරත්න, චමිලා ප්‍රියංගනී, විහඟ කවිශාන්, ඩිලූචර් දේශාන්, දිනුකු හසින්තිකා, තෙනුම විහන්සා, විමන්සා සදෙවුමි, කමින්දු නෙත්මාල්, දසුන් නිර්වාන්, ජනෝදි හංසනා, තාරක දිල්හාන් ජයසිං තාත්තා චිත්‍රපටයේ රංගනයට දායක මේ ප්‍රසාද් සමරතුංගගේ දෙවැනි චිත්‍රපටය.